හොඳයි අපි විමසා බලමු නාට්‍ය කලාවේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? නාට්‍ය කලාව අනිකුත් කලාවන්ගෙන් වෙනස් වන්නේ කවර කරුණු නිසාද කියන කාරණය. නාට්‍ය කලාවේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරනකොට එක ලක්ෂණයක් තමයි පෙළ සාහිත්‍යයක් තිබීම. ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඒ නාට්‍යයක පිටපතක් තියෙනවා. හැබැයි ඔබ දන්නවා පිටපත නෙමේ නාට්‍ය කියලා කියන්නේ. ඒකේ නිෂ්පාදනය එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් එක. ඒ පිටපතේ තියෙන්නේ සමහර වෙලාවට නළු නිළියන් වේදිකාවේ කිව යුතු දෙබස් ගායනා කළ යුතු ගී තර්ග ආදිය ඒ වගේම ඔවුන් වේදිකාවේ කටයුතු කළ යුතු ආකාරයට අදාළ උපදෙස් සමහර වෙලාවට වේදිකා පසුතලය සකස් කිරීමට අදාළ උපදෙස් නේද ඔවුන් නළු නිළියන් ප්‍රවිෂ්ට වීමට අදාළ උපදෙස් තිරය ඇරීම වැසීම ඔය වගේ මේ නාට්‍ය රඟ දැක්වීමට අදාළ උපදෙස් සහ නළු නිළියන් වේදිකාවේ කිව යුතු සංවාද ආදිය තමයි පෙළක ඇතුළත් වෙන්නේ. සමහර වෙලාවට පිටපතක් ඇසුරු කොටගෙන නිෂ්පාදන පිටපතක් සකස් කරන්න පුළුවන්. ඒ නිෂ්පාදන පිටපතේ අරට වඩා මේ රඟ දැක්වීමට අදාළ උපදෙස්. කියන්නේ එතකොට එක එක අයට වැදගත් වෙන උපදෙස් තියෙනවානේ ලයිටින් කරන කෙනාට මේ ෆලෝ ස්පොට් ලයිට් එක ගන්න කොහොමද ඒක අසුරවන්නේ යොමු කරගන්නේ. ඊට පස්සේ ඒ අදාළ අවස්ථාවට ගැලපෙන මොකක් හරි තියෙනවානේ මේ ආලෝකය භාවිත කරන විදියක් එක එක විදිහේ ලයිට් තියෙනවනේ. එතකොට ඒ අදාළ ජවනිකාවේ මොන විදිහේ ලයිට්ස්ද භාවිත කරන්නේ නේද? සාමූහික දර්ශනයක් වගේ නම් ওই කලර් වීල් එක නැත්නම් ওই ඩිස්කෝ ලයිට් කියලා කියන්න බෑ. එහෙම නෙමෙයි අර කලර් වීල් එක හරි මොකක් හරි ඒ ස්පොට් ලයිට්ස් වලින් පාට පාට එහෙම සතුට ප්‍රමෝදය වගේ දක්වන ආලෝක. බිහිසුණු අවස්ථාවන් නම් රතු පාට වගේ ආලෝකයක් අර ස්ට්‍රොබ් ලයිට් නැත්නම් අල්ට්‍රාවයලට් කියලා කියන අර නිවන පත් වෙන වගේ එහෙම තියෙනවා නේද? නිල් පාට එළියක් වගේ අර නිකන් දැන් ගහ ගන්න වගේ ප්‍රචණ්ඩ කාර්ය ගුරුතරුවේ ගුරුවරයාට ඇවිල්ලා පහර දෙන අවස්ථාවේ වගේ ඒ නිෂ්පාදන පිටපතේ තියෙනවා මේ අවස්ථාවට. සංගීතඥයාට වැදගත් වෙන උපදෙස් මේ වෙලාවේ මොන ගීත ඛණ්ඩයද වාදනය කරන්නේ නැත්නම් මොන පටිගත කරපු එකද වාදනය කරන්නේ ආදී වශයෙන් නිෂ්පාදන පිටපත අරට වඩා විස්තරාත්මකව තොරතුරු දක්වන පිටපතක් ඕනනම් ඒ පිටපත ආශ්‍රයෙන් සකස් කරගන්න පුළුවන්. කොහොම වුණත් පෙළ සාහිත්‍ය කියන්නේ නාට්‍ය නෙමෙයි, ඒ නාට්‍ය නිෂ්පාදනයට අදාළ වෙන කොටස් තමයි ඒ තුල තියෙන්නේ. දැන් ලෝකයේ සමහර පැරණි නාට්‍ය සම්ප්‍රදායට අයිති නාට්‍ය ග්‍රීක නාට්‍ය වේවා ෂේක්ස්පියර් නාට්‍ය වේවා ඒ වගේම ජපන් නාට්‍ය සංස්කෘත නාට්‍ය අද අපි පෙළක් ආශ්‍රයෙන් ඒ නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරනවා. සොෆොක්ලීස්ගේ ඉඩිපස් නාට්‍යයේ පිටපත ආශ්‍රයෙන් අපි ඒ නාට්‍ය ගැන සාකච්ඡා කරනවා. කාලිදාසගේ ශාකුන්තලයේ පිටපත ආශ්‍රයෙන් අපි එම නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරනවා. අපට පෙළක් ඇසුරු කොටගෙන කිසියම් තරමකට නාට්‍යයක් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. නාට්‍යකරුවා කොහොමද චරිත හසුරවලා තියෙන්නේ, ඒ වගේම ඔහුගේ ඒ භාෂා භාවිතය ගැන, ඒ වගේම ඒ නාට්‍යයෙන් ගුළු ගන්වන සමාජ ජීවන ධර්මතා පිළිබඳව අපිට පෙළක් ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න බැරි කමක් නැහැ කිසියම් තරමක. හැබැයි නාට්‍යයක් බලනවා කියලා කියන්නේ පෙළ කියවන එක නෙමෙයි, එහි නිෂ්පාදනයක් ප්‍රොඩක්ෂන් එකක් බලන එක. ඒ වගේම පෙළක් නැති සමහර නාට්‍ය සම්ප්‍රදායික කලාතුරකින් තියෙනවා. දැන් ওই වීදි නාට්‍ය වගේ ඒවයි පිටපතක් නැහැ. ශනික නිරූපණ හැට තමයි සමහර දර්ශන ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඔය කෝලම් වගේ සමහර නාට්‍යවල පෙළක් පිටපතක් තියෙනවා. හැබැයි පිටපතේ තියෙන්නේ ඔය කෝලම් කවි වගේ විතරයි. සංවාද පිටපතේ නැහැ. ඒ සංවාදයේ වෙලාවෙ ශනික නිරූපණ හැටියට නැත්නම් තමන්ට මතක හිට තියෙන හැටියට තමයි ඒ ශිල්පීන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඉතාලියේ ඔය කොමඩියා ඩෙල්ලාට වගේ ජන නාට්‍යවල පිටපතක් නැහැ. සහ පිටපතක් නැති ශනික නිරූපණ ආදී වශයෙන් ඉදිරිපත් වෙන නාට්‍ය තියෙන්න පුළුවන්. නමුත් බොහෝ නාට්‍යයන්හි බොහෝ නාට්‍ය සම්ප්‍රදායන්ට අනුව නිර්මාණය වෙච්ච සුසාධිත නාට්‍යයන්හි පෙළපතක් අපිට මේ පෙළ සාහිත්‍යයක් නැත්නම් පිටපතක් අපිට දක්නට ලැබෙනවා. ඒක එක ලක්ෂණයක්. ඒ වගේම නාට්‍ය කලාවේ විශේෂ කාරණයක් තමයි රූපණය සඳහාම කළ නිර්මාණයක් රචනයක් වීම. නාට්‍යයක් රචනා කරන්නේ පිටපතක් රචනා කරන්නේ වේදිකාවේ රඟ දැක්වීමටමයි. නාට්‍යයක් රචනා කිරීමේ අරමුණ පිටපතක් හැටියට තමන් ළඟ තියාගන්න එක නෙමෙයි. තමන්ට නිෂ්පාදනය කරන්න බැරි නම් පිටපත නිෂ්පාදනය කරන්න පුළුවන් කෙනෙකුට ලබා දීලා හරි වෙනත් කෙනෙක් ලවා හරි නිෂ්පාදනය කරවීම තමයි නාට්‍යයේ නාට්‍ය පිටපතක් රචනා කිරීමේ අරමුණ වෙන්නේ. ඒකට රූපණය සඳහාම රචනා වීම රඟ දැක්වීම මුල් කොටගෙනම තමයි නාට්‍යයක්
පිටපතක් රචනා කරන්න. ඒතකොට ඒ රඟ දැක්වීමට හැකි සීමාව තුළ තමයි බොහෝ රංග විධාන හෝ නැත්නම් ඒ සැලසුම් කිරීම ඉදිරිපත් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට 100ක් 200ක් එක සැරේ වේදිකාවට කැඳවන්න බැහැ. ඒතකොට යම් කැරැල්ලක් වගේ නිරූපණය කරනවා නම් අපි දෙතුන් දිනක් තමයි සංකේතාත්මකව භාවිත කරන්නේ නේද? ඒ වගේ මේ නාට්‍ය සම්ප්‍රදායට අනුව වේදිකාවේ තහනම් නියෝග පොදු සම්මත තියෙනවානේ. දැන් ග්‍රීක නාට්‍යවල මරණය වේදිකාව නිරූපණය කළේ නැහැ. ඒ නිසා ඊටිපස් නාට්‍යයේ ඒ ජොගස්තාගේ මරණය සේවික සේවකයෙක් ඇවිල්ලා තමයි වේදිකාවට කිව්වෙ. මෙන්න මෙහෙම දෙයක් මැදුර ඇතුළත වෙලා තියෙනවා නේද? ඒ විදිහට දැන් අපි තුම ආකාශයෙන් ගමන් කරනවා හරි මොකක් හරි එහෙම අద్భుත දෙයක් කියලා මිනිස්සුෙකුට ඇත්තට අහසින් යන්න බෑ. සිය දිවි නසා ගන්න එක ඇත්තට නිරූපණය කරන්න බෑ. එහෙනම් ඒකට වෙන මොකක් හරි ප්‍රයෝගයක් අනුගමනය කරන්න. මිනිස්සේ බාල්කෙක ඉල්ලෙනවා නම් ඇත්තට බෙල්ලේ බෙල්ල වැල්ලා ගන්නවා නෙමෙයි. ඉතින් පිටිපස්සෙන් තව මොකක් හරි ආධාරකයක් භාවිත කරන්න ඕනේ. ඒක තමයි නාට්‍ය රඟ දක්වලා ඉරුණාට පස්සේ ඒ නළුවා නිර්භද්‍රිතව ඉන්න ඕනේ නේද? පිහියකින් ඇනලා වෙඩි තියලා මරනවා නම් ඇත්තට කරන්නේ නැහැ නේ. රඟපෑමක් කරන්න. ඒකට ඒ රඟපෑම කරන්න පුළුවන් විදියට ඒක මුද්‍රා අභිනය මාර්ගයෙන් වෙන්න පුළුවන් නැත්නම් ලෝක ධර්මී ක්‍රමයට මේ වෙන්න පුළුවන්. මේ මොන ක්‍රමයකට හරි නාට්‍ය රඟ දක්වලා වේදිකාවේ ඉදිරිපත් කරන්න පුළුවන් වෙන සීමාවට යටත් තමයි තමන් තෝරාගත්තු ශෛලියට අනුගතව යම් නාට්‍ය පිටපතක් රචනා කරන්න. ඒක විශේෂ කාරණයක්. රඟපෑම මුල් කොටගෙන තමයි නාට්‍ය පිටපත රඟනාවේ රචනා වෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් තමයි නාට්‍ය කලාවට ආවේනික වෙච්ච ගැටුම් අවස්ථා. ගැටුම් දැන් බර්නාඩ් ෂෝ කියනවානේ මේ නෝ කන්ෆ්ලික්ට් නෝ ඩ්‍රාමා. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත. ගැටුමක් නැත්තම් නාට්‍යයක් නැහැ. කන්ෆ්ලික්ට් කියලා කියන්නේ ගැටුම්. ඒකට ගැටුමක් කියන්නේ මොකක්ද? එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් මුණගැසෙන්න සලස්සන. ඒ තුලින් මතු කරන්නා වූ ප්‍රතිවිරෝධතාව තමයි ගැටුම කියලා කියන්නේ. එකිනෙකට විරුද්ධ බලවේග දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් මුණගැහෙන්න සලස්සන. ඒ තුලින් මතු කරන්නා වූ ප්‍රතිවිරෝධතාව තමයි ගැටුම කියලා කියන්නේ. යම් බලවේගයක් ඒකට විරුද්ධ තවත් බලවේගයක් ඉති විරුද්ධ දෙන්නෙක් එකට ගැටුනහම මොකද වෙන්නේ? ඒ තුලින් ඇතිවෙනවා ප්‍රතිවිරෝධයක්. ඒක තමයි ගැටුම කියලා කියන්නේ. ඉතින් මේ ගැටුම තමයි නාට්‍ය කලාවේ මූලික වැදගත්ම කාරණිය හරය නේද? නෝ කන්ෆ්ලික්ට් නෝ ඩ්‍රාමා කියන ගැටුමක් නැත්තම් නාට්‍යයක් නෙවෙයි. නාට්‍යයේ මූලික කාරණේ ගැටුම. එකිනෙකට විරුද්ධ ප්‍රති එකිනෙකට විරෝධී වූ බලවේග දෙකක් මුණගස්සලා ඒ තුලින් මතු කරන ප්‍රතිවිරෝධතා. එතකොට දැන් නාට්‍යයක තියෙන්න පුළුවන් ගැටුම් රාශියක්. අසීමිත ගැටුම් සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. හැබැයි අතර එක මුඛ්‍ය ගැටුමක් නැත්නම් කේන්ද්‍රීය ගැටුමක් තියෙන්න පුළුවන් නාට්‍ය ආරම්භ ඉඳලා අවසානය දක්වා විකාශනය වෙන. මේ නාට්‍යයේ ගැටුම විකාශනය විය යුතු පිළිවෙල විවිධ නාට්‍ය සම්ප්‍රදායන් යටතේ දැන් සංස්කෘත නාට්‍ය ගැත්තකින් ආරම්භයත් ප්‍රාප්ත්‍යාශා නියතාප්ති පලාගම අවස්ථා පංචිත කාර්යස්ය පාරභ්‍යස පාර්ථනික ආරම්භයත් ප්‍රාප්ත්‍යාශා නියතාප්ති පලාගම ආරම්භ යත්න ප්‍රාප්ත්‍යාශා නියතාප්ති පලාගම ආරම්භ කියන්නේ ගැටුමේ ආරම්භය. යත්න කිව්වේ තමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීමට නායක නායිකාවන් දරනා උත්සාහය. ආරම්භයක් ප්‍රාප්ත්‍යාශා කිව්වේ සැක පහළ වීම. මේ නායකයාට මේ පාත්‍රයන්ට තමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන්කම ලැබේද කියන. නියතාප්ති කිව්වේ මොන බාධකයාවත් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ තමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගන්නවා යයි කියලා හැඟෙන අවස්ථාව. පලාගම කිව්වේ අවසානයේ සියල්ල සතුටින් කෙලවර වීම. දැන් මේ සංස්කෘත නාට්‍යයේ ගැටුම විකාශනය වෙච්ච විදිය ග්‍රීක නාට්‍යයේ ගත්තුදින් ප්‍රත්‍යාවර්තනීය ප්‍රත්‍යභිඥානය ආකුලීකරණය අනාවරණය. නාට්‍ය විකාශනයේ වල එක ලක්ෂයකදී සිදුවීම් මාලාව ආපස්සට ගමන් කරනවා. එතනින්ද ආකුල ව්‍යාකුල වීමින් කතා වස්තු ඉස්සරහට විකාශනය වෙනවා. ඒ ග්‍රීක නාට්‍යයේ තිබ්බ කතා විකාශනය වෙන ක්‍රමය. ජපන් නාට්‍යවල ජෝ හා ක්යු ආරම්භක අවස්ථාව වර්ධනීය අවස්ථාව සහ උපරිම අවස්ථාව නාට්‍ය විකාශනයේ අවස්ථා තුනක් ගැන කියවලා තියෙනවා. ඉතින් සරච්චන්ද්‍ර මහත්තයා කියනවා නාට්‍යයක ගැටුම කියලා කියන්නේ හරියට කන්දක් මුදුනට අමාරුවෙන් තල්ලු කරගෙන ගියපු වටකුරු ගල් ගෙඩියක් වගේ. ඒ ගල් ගෙඩියක් වටකුරු ගල් ගෙඩියක් උල් කන්දක් මුදුනට අරගෙන ගියාට පස්සේ කන්දක් මුදුනේ තැම්පත් කරාම අපිට කියන්න බෑ ඒ ගල් ගෙඩිය මොන පැත්තට පෙරලේද? ඉස්සරහට පෙරලේද? ආපස්සට පෙරලේද? නැත්නම් නොසිතීරු පැත්තකට පෙරලේද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේකට අපි කියනවා ගැටුමේ උච්චතම අවස්ථාව, උපරිම අවස්ථාව නැත්නම් තීරණාත්මක අන්තය නැත්නම් ක්ලයිමැක්ස් කියන අවස්ථාව උච්චතම අවස්ථාව. ගැටුමේ. ඒක තමයි නාට්‍ය රසයේ උපරිමයෙන්ම දැනෙන අවස්ථාව. කුතුහලයේ උපරිමයෙන්ම දැනෙනවා. මේ කතාව මොන පැත්තට පෙරලෙයිද? මනමේ නාට්‍ය කියන්නකෝ. නේද? මනමේ කුමාරයාගේ මරණින් පස්සේ
කුමරිය කියනවනේ මං කඩුව කුමාරයාට දුන්නේ නැත්නම් ඔබට දීම සඳහා කියලා වැදිරජුරුවෝ ගීත දිනා ගැනීමට. වෙයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රේක්ෂකයාත් හිතපු නැති මනමේ කුමරිය හිතපු නැති යන්නේ වැදිරජුරුවෝ කුමරිය දාලා යනවා නේද? එතකොට අපිට හිතන්න පුළුවන් ප්‍රේමතු ජයසූරියෝ නාට්‍ය ශිෂ්‍යයෝ කියනවනේ අපි සරුණදිලකව මැරෙව්වා කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ උද්දාල බ්‍රාහ්මණයා ඔබයි සමාව ඉල්ලුවත් නැතත් මම ඔබට සමාව දෙනවා. මොකද ගෝලයෝ හරි විදියට හදාගන්න බැනම් ගෝලයන්ට අනිත් පැත්තෙන් තමන්ගේ සාධාරණයේ වුණේ නැත්තම් මේ මොන පැත්තෙන් ගත්තත් තමන් තමයි වැරදිකාරය. ඒ වෙලේ සරණතිලකාගේ මරණයත් එක්ක තමයි උද්දාල බ්‍රාහ්මණයාට වැටහෙන්න පටන් ගන්නෙ. තමන්ගෙන්නේ මේ වැරද්ද ශිෂ්‍යයන්ටත් වැරද්ද උනේ තමන්ගේ. ඒ වගේම මමයි අය මැරුවේ, ඔබ අතින් නම් මැරුම් කෑවේ, මගෙන්මයි මැරුම් කෑවේ කියලා ශිෂ්‍යයන්ට කියන්නේ. තමන්ගේ ප්‍රාණය හා සමාන ඒ තමම නිර්මාණය කරපු ශිෂ්‍යයන්ගෙන් නම් අනිත් පැත්තේ ශිෂ්‍යෝ නිකන් නෙමෙයි මැරුවේ. ගුරුවරයාගේ මෙච්ච අඩුපාඩුවන් නිසා ගුරුවරයාට මේක සම මේ සමබරව පවත්වාගෙන යන්න බැරි වුණා. මේ ප්‍රේම සම්බන්ධය නැත්නම් මේ ස්වර්ණතිලකාගේ ප්‍රේමය සහ මේ තමන්ගේ ඒ වෘත්තීය ජීවිතය රාජකාරී ජීවිතය කියන දෙක නේද? ඒතට ඒ බලන්නේ උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතයේ විපර්යාසයට පත් වෙච්ච හැටි ස්වර්ණතිලකාගේ මරණයත් ගැටුමේ තීරණාත්මක අන්තයේ උච්චතම අවස්ථාව. ඉතින් නාට්‍ය කෘතියක විවිධාකාර ගැටුම් පැවතිය හැකි බව විචාරකයන් පෙන්වා දීලා තියෙනවා. ඒවා සමාජලාවට පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් අතර ගැටුමක් වෙන්න පුළුවන්. දැන් මනමේ නාට්‍යයේ වැදිරජුරුවෝ සහ මනමේ කුමාරයා අතර ගැටුම වගේ. ඒ වගේම පුද්ගලයෙක් සහ සමාජයක් අතර ගැටුම වෙන්න පුළුවන්. සමහර විට ඔය මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා සහ ඒ වැදි පිරිස අතර ගැටුම වගේ නේද? එහෙම වෙන්න පුළුවන්. නැත්තම් ඊඩිපස් නාට්‍යයේ ඊඩිපස් සහ ඒ නගරයට වෙච්ච ඒ අපරාධය සුලමුල සොයන්න කියලා කියපු ඒ මිනිසුන් සම්බන්ධ ගැටුම වගේ. පුද්ගලයෙකු සහ අසාමාන්‍ය බලවේගයක් අතර ගැටුම. ඊඩිපස් නාට්‍යයේ ඊඩිපස්ට දිව්‍ය අනාවැකියක් තියෙනවනේ. කවදා හරි දවසක මේ පියා ඔහුගේ අතින් මරණයට පත් වෙනවා, මව අඹුව බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ අදෘශ්‍යමාන බලවේගයක් ඒක වෙනස් කරන්න තමයි ඊඩිපස්ගේ දෙමව්පියන් වගේ ඊඩිපස් කටයුතු කරන්නේ. හැබැයි අවසානයේ ඛේදනීය විදියට ඒක ඒකම ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් ඒක ලෝකයේ තියෙන හොඳම ශෝක ජනකයක් හැට තමයි විචාරකයන් පෙන්වා දීලා තියෙන්නේ. මේ විදියට ඒ යම් පුද්ගලයෙක් සහ අසාමාන්‍ය බලවේගයක් දේව අනාවැකියක් වගේ යමක් සම්බන්ධ ගැටුම වෙන්න. දැන් අභිඥාන ශාකුන්තලේ නේද දුර්වාසස්ගේ සාපය සකුන්තලාට කියනවනේ. සකුන්තලා කවුරු ගැන කල්පනා කර කර ඉඳලාද දුර්වාස ඍෂිවරයාට නිස්සත්කාර නොදැක්වේ? ඒ අදාළ කෙනාට සකුන්තලා අමතක වේවා කියලානේ සාප කරන්නේ. ඒක සකුන්තලාට ඒ සාපයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසානේ අර රජ්ජුරුවෝ ගාවට ගියාම රජ්ජුරුවෝ සකුන්තලා ප්‍රතික්ෂේප කරන්නේ. මුද්ද තමයි අභිඥාණය කියන්නේ සලකුණනේ. අභිඥාන ශාකුන්තලේ සලකුණ හැටියට තියෙන මුද්ද. හැබැයි මුද්ද පෙන්වන්න බැලුවයින් පස්සේ මුද්දත් සති තීර්ථයේදී ගඟට වැටිලා දියට වැටිලා අන්තිමට සකුන්තලාට තමන්ගේ අනන්‍යතාව ප්‍රකට කරන්න බැරි වෙනවා. රජුරු අයව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ සකුන්තලාට දුර්වාස ඍෂිවරයාගේ සාපයට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ සාපය සහ සකුන්තලා අතර ගැටුම්. ඒ වගේ පුජ්‍යලේකුගේ සිතුවිලි අතර ගැටුම්. දැන් මේ සඳහා හොඳ නිදර්ශනයක් තමයි සිංහබාහු නාට්‍යයේ සිංහබාහුගේ සිතුවිලි. සිංහයා මරණවද නැද්ද කියන්නේ සිංහබාහු වැසියන්ට පොරොන්දු වෙලා එන්නේ. ඒ සිංහයා මගේ තාත්තා වුණත් මං ඔහු මරණවා. මොකද මිනිසුන්ට කරන මේ හිංසා නිසා. ඉතින් එහෙම සිංහයා මරන්න ගියාට පස්සේ සිංහයා වේදිකාව එක පැත්තක, සිංහබාහු තව පැත්තක. සිංහයා කියනවා මේ මම මගේ දරුවන් සොයාගෙන යනවා. මම මගේ අඹුව සොයාගෙන යනවා. නේද? මොකද්ද ඒකේ තියෙන වැරැද්ද? නෑසියන් ගත් නරයෝ නෑසියන් පැහැරගෙන දැන් ඇවිත් මා මරත් මරමියුන් නේද? නියපහුරින්ගෙන රුධිරය බොන්නේ. කිසි වැරද ඇද්දෙහි මොකද්ද තියෙන වැරද්ද? මම මගේ භාර්යාව සහ දරුවන් සොයාගෙන යන්නේ. ඉතින් ඒ වුන් පැහැරගත්ත මේ නරයන්. ඉතින් ඒ පැහැරගත්තු ඒ දැන් මාවත් මරන්නේ නම් ඒ නිසා ඒ නාය මගේ අතින් මරණයට පත් වෙලා මේ මගේ නියපහුරු රුධිරයෙන් වැකී ගිහිල්ලා ඒ අතරේ තමයි සිංහබාහු වෙන්නේ. සිංහබාහුට කියනවා උඹ හුරුපුටි තරුණේ බාහු බලයෙන් දේව් නේද? ඇයි මෙසේ එන්නේ උන් මරණයට වැටෙන්නට? ඔබ මගේ හිතට ප්‍රියශීලී නරේ ඔබට මම අවස්ථාවක් දෙනවා. ඔබට ජීවිතය බේරගෙන යන්න අවස්ථාවක් දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ පුතා බව දැනගෙන නෙමෙයි.
ඒ වෙලාවේදී සිංහබාහු කියනවා කොච්චර නරයන් මැරුවත් මං මරණ එක ඔබට ලේසි වෙන්නේ නැහැ. මොකද බාහුවේ සිංහේකුගේ වැනි බාහුව ඇති මට සිංහබාහුයයි කියන්නේ. ඒ වෙලාවේ තමයි දැනගන්නේ මේ තමන්ගේ පුතා කියලා. නේද? සිංහයා කියනවා සිංහබා නම් මේ මපුතා නොවේදෝ දෑසට පේන අදහමි කෙලෙසක්. මේ ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ ආන්තරායෙන් රැකගෙන වනයි. මේ වනයි උවදුරු වලින් රැකගෙන ආදරයෙන් වඩපු පුතා නේ මේ. මං හිතේ මං මරන්න ඉන කෙනෙක් කියලා එන්න වැළඳ ගන්න කියලා කියනවා. ඒ වෙලාවේ සිංහබාහුට හිතෙනවා අන්න සිතුවිලි අතර ගැටුම. ආදර වදනින් අමතන මපියා කෙලෙසද මා දැඩි සිතින් මරන්නේ කුරිරු ක්‍රියාවු නිතර කරන්නේ වියෝ දුකින් නොවැ මව කී වාස. මෙච්චර ආදරෙන් මට කතා කරන තාත්තා මං කොහොමද මරන්නේ? ඒත් එක්කම අනිත් පැත්තට හිතෙනවා උණු වූ හොත් සිත අනුකම්පාවෙන් කරන්ට බැරි වේ මා සතු යුතුකම්. මම මිනිසුන්ට පොරොන්දු වෙලාවේ සිංහයා මරණවයි කියලා හිතේ අනුකම්පාවක් ඇති වුණොත් මට මගේ වගකීම කරන්න බැරි වුණා. මේ විදිහට සිංහයා මරණවාද නැද්ද කියලා. ඔහුගේම සිතුවිලි අතර ඇති වෙන ගැටුම සිංහබාහුගේ. අපිට පුජ්‍යලේකුගේ සිතුවිලි අතර ගැටුමක් හිට දක්වන්න පුළුවන්. පුජ්‍යලේක හා සතුන් අතර ගැටුම. සිංහබාහු සහ සිංහයා අතර ගැටුම වගේ. ඒ වගේම නරි බෑනා නාට්‍ය නරියා සහ ගමදුවා අතර ඒ ගැටුම වගේ. අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධාකාර ගැටුම් නාට්‍යක තියෙන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය කලාවේ තව විශේෂ ලක්ෂණයක් තමයි යම් ශෛලියකට අනුගත වීම. ශෛලියක් ස්ටයිල් රංග ශෛලියක් වීම. දැන් මේ සම්බන්ධ ප්‍රධාන ශෛලීන් දෙකක් තියෙනවා නාට්‍ය ධර්මීය ශෛලිය සහ ලෝක ධර්මීය ශෛලිය කියලා. ඉතින් මේ දෙක ගැනම බරතුමනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. ලෝක ධර්මීය ශෛලිය කියලා කියන්නේ අපි ලෝකයේ සාමාන්‍යයෙන් දකින විදිහටම සමාන ලෙස වේදිකා පසුතල ආදිය ඊට සමාන විදි කරලා ඒ වගේම නළුලියන් කතා කරන සංවාද ආදිය ගත්තත් ඒවා ලෝකයේ අපි දකින ස්වරූපයට බොහෝ සෙයින් සමානයි. ඒගොල්ලොන්ගේ රංග වස්ත්‍රාභරණ ඒ වගේම ඒ රංගපෑමට භාවිත කරන වෙනත් උපකරණ ආදිය ගත්තා නේද? සාමාන්‍ය ලෝක ධර්මීය නාට්‍ය සංවාද නාට්‍යයට අපි සලකන්නේ ඇන්ටන් චකෝෆ්ගේ චෙරිවත්ත, ඒ වගේම රංජිත් ධර්මකීර්තිගේ මෝදරමෝල, සරත් චන්ද්‍රගේ කිරිමුට්ටිය ගඟේ ගියා වගේ නාට්‍ය ලෝක ධර්මීය නාට්‍ය. ඉතින් මෙහෙමයි ඕනම නාට්‍යක තියෙන රඟපෑමක් නේද? සපුරා තාත්වික එකක් නම් ඉතින් ඒ ආදරය කරන ඒවා මිනී මරණ ඒවා ඒව ඔක්කොම ඇත්තට වෙන දේවල් වෙන්න ඉපැයි. එහෙම වෙන්නේ නැහැ. නාට්‍යක කොහොමත් තියෙන රඟපෑමක්. හැබැයි රඟපෑම ලෝක ස්වභාවට වඩා සමීප ආකාරයකට සිද්ධ වෙනවා අපි කියන ලෝක ධර්මීය නාට්‍ය. සමහරු මේ සඳහා තාත්වික නාට්‍ය කියන වචනය භාවිත කරනවා. ඒක එච්චරම සාර්ථක වචනයක් නෙමෙයි. ඒ වගේම අනිත් සම්ප්‍රදාය තමයි බර්ත කියපු නාට්‍ය ධර්මීය ශෛලිය. නාට්‍ය ධර්මීය ශෛලිය ශෛලිගත නාට්‍යයට සමහරව හඳුන්වනවා. ඒකත් එච්චර ගැලපෙන්නේ නැහැ. මොකද හැම නාට්‍යයකම ශෛලියක් තියෙනවා. ඒ නිසා නාට්‍ය ධර්මීය නාට්‍ය කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. නාට්‍ය ධර්මීය නාට්‍ය කියලා කියන්නේ මේ ලෝක ස්වභාව ඊට වඩා වෙනස් නිර්මාණාත්මක විදියකට ඉදිරිපත් කරන නාට්‍ය ශෛලියක්. දැන් උදාහරණයක් හැටියට නාට්‍ය ධර්මීය නාට්‍යවල වේදිකා පස්තල ඉදි කරන්නේ නැහැ. ඒ කියන්නේ සෙට් එකක් නැහැ. පාසලක්ද එහෙම නැත්නම් ගම ගෙදරක්ද මොකක්ද කිඳමන්ද කියන එක එහෙම පසුතලයේ ඉදිකිරීමක් කරන්නේ නැහැ. වේදිකාවේ තිර විතරයි තියෙන්නේ. එතකොට ඒ නළුනිලියන්ගේ සංවාද වලින් ඔවුන්ගේ පද්‍ය ගායනා ආදී මාර්ගයෙන් තමයි මේ පසුතලයේ මොකක්ද කියන එක හැංගෙන්නේ. දැන් අප මේ පැමිණි වනපෙදෙස මුව දඩයමට ඉතා යෙහි බිස වුණ. එතකොට මේ කැලෑවට ඇවිල්ලා වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳු වූ වනාන්තරයේ ශෝභාව මේ වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳු වනාන්තරයේ තුලින් මේ ගමන් කරන්නේ. මිතුරන්ගෙන් සමු ගැනීමට යමි සිප්සලට ඊළඟ දර්ශනයේ සිද්ධ වෙන්නේ සිප්සලයේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. බලන්නකෝ රජතුමනි මකරන්ද වෙන්නේ ලස්සන මේ රත්නාවලිය නේද? ඒ වගේ මේ නාට්‍ය ධර්මී නාට්‍යයක වේදිකා පස්තලය මොකද්ද අවස්ථාව මොකද්ද කියන එක ඒ සංවාද වලින්ම ගායනා ආදීම තමයි පැහැදිලි වෙන්නේ. ඒ වගේම නාට්‍ය ධර්මී නාට්‍යයක සාමාන්‍යයෙන් දෙබස් ගත්තාම ඒකේ තියෙනවා සාමාන්‍ය ලෝක ස්වභාවයේ තියෙන උච්චාරණ භාෂා භාවිතයට වඩා රිද්මයානුකූල බවක් ගීතාත්මක භාවය. දැන් වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඬුකට බඳු වූ කියනකොට අපි එහෙම සාමාන්‍යයෙන් ප්‍රේමය ප්‍රකාශ කරන්නේ නැහැ ලෝක ස්වභාව නේද? ගීත ගායනා කරන්නේ තානම් ගායනා කරන්නේ නැහැ ලෝක ස්වභාව. විරහවේදී ප්‍රේමයේදී ගී කිය කිය නටන්නේ නැහැ අපි ලෝක ස්වභාව තුන.
ඒ වගේ ඒ දෙබස් භාවිතයේ වෙනස්කම් තියෙනවා. වේදිකාවේ ගමන් කරනකොට නර්තන රූපී විලාසයක් රිද්ම රටාවක් තියෙනවා. දැන් සංස්කෘත නාට්‍යවල ගත්තොත් පරිශ්‍රමණින් පටියක් ගමන් කිරීමෙන් කිසියම් ගමනක් නිරත වෙච්ච බවක නැත්නම් ගමනක් සිදු කළ බව දක්වනවා වේදිකාවේ වටියක් ගමන් කිරීම. ඒ වගේ අභිනය මාර්ගයෙන් තමයි දැන් සංස්කෘත නාට්‍යවල කියන ඉති කුසුමාවචනීය නාට්‍යය මාල් නෙලීම අනුකරණය කර නේද? ඉති නුරා ලජ්ජායන් නාට්‍යය අනුරාගය මේ අභිනයෙන් තමයි දක්වන්නේ. ඇත්තටම වේදිකාවේ මාල් නැහැ, මාල් නෙලනෝ නම් ඔහොම අභිනයෙන් මාල් නෙලීම නිරූපණය කරනවා. ඒ විදිහට. ඒ වගේම නාට්‍ය ධර්මී ලක්ෂණයක් තමයි ඔය මූර්තිමත් කිරීම කියලා කියන්නේ නළු නිළියන් මාර්ගයෙන් මනුස්ස චරිත මාර්ගයෙන් මනුෂ්‍යයන් නොවන ඔය වෘක්ෂ හරි විමාන හරි පර්වත හරි මේ වෙනත් දේවල් නිරූපණය කිරීම. ඒක නාට්‍ය ධර්මී ලක්ෂණය. නිමිත්තක් තිබීම. يعني හොඳ හරි නරක හරි දෙයක් සිද්ධ වෙනකොට ඔය බාහුව සලිතවත් වෙනවා, ඇස් නටනවා වගේ මොකක් හරි එහෙම තියෙනවනේ නාට්‍ය ධර්මී ලක්ෂණයක් බරත පෙන්වා දෙන ආකාරය. ඉතින් කවි සමය සමහර නාට්‍යවල තියෙනවා මේ ලෝක ස්වභාවයේ සිදුවෙන සිදුවීම් වලට වඩා වෙනස් වෙච්ච කවි සම්මතියක්. මේ වගේ ලක්ෂණ රාශියක් තියෙනවා. දැන් මේ මං කියන කරුණ ඔබට තවදුරටත් පුළුල්ව අධ්‍යයනය කරන්න ඕන නම් මගේ පොතක් තියෙනවා සංස්කෘත නාට්‍ය හා රත්නාවලිය කියලා. රිසර්ච් ගේට් වෙතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒකේ නාට්‍ය ධර්මයේ රංග ශෛලිය ගැන මං දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා බරතගේ නාට්‍ය ශාස්ත්‍රය අනුව. ඉතින් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ දෙක තමයි ප්‍රධාන ශෛලි. ඊට අමතරව තියෙනවා අභූත රූපී රංග ශෛලි. ඔය අසම්මත නාට්‍ය කියලා කියන්නේ දැන් ඒ වායේදී වෙන්නේ දැන් ඇත්තට මේ රංග ශෛලියේ ආරම්භය සිද්ධ වෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ මිනිසුන්ට විද්‍යාව ආගමයි කියන දෙකම ඕලාරික වෙනවා. ඒ කියන්නේ විද්‍යාව දියුණු වෙනකොට මිනිස්සු ආගම් බොරුවක් බව ආගමේ කියපු සමහර දේවල් වැරදි කියලා තේරුම් ගන්නවා. හැබැයි විද්‍යාවේ දියුණුව තුළ මිනිස්සු අපේක්ෂා කරපු සුගතිය ඇති උනේ නැහැ. මොකද පරමාණු බෝම්බ ආදී හැදුවට පස්සේ ඒ මිනිස්සු ඒ තුලින් විනාශභාවයටමයි පත් වුනේ. මිනිසුන්ට විද්‍යාව ආගමයි කියන දෙකම මිනිසු පිළිගත් ඒ අගය කරපු ඒ දෙකම ප්‍රතික්ෂේප වීම තුළ මිනිසු නිකන් විකාර රූපී ලෝකයක සැරිසරනවා වගේ තේරුණා. ඒත් මෙන්න මේ දෘෂ්ටිවාදයේ මුල් කොටගෙන බිහි වෙච්ච රංග ශෛලිය තමයි අභූත රූපී රංග ශෛලිය කියලා කියන්නේ විකාර රූපී ශෛලිය. ඔය සැමුවෙල් පී බෙකට්ගේ එන් ගේම් ගොඩෝ වෙනකන් වගේ නාට්‍ය. දැන් ගොඩෝ වෙනකන් නාට්‍යයේ ගොඩෝ කියලා කෙනෙක් ඇත්තටම නාට්‍ය පුරාවටම එන්නේ නැහැ. නාට්‍ය ආරම්භයේ අපි බලාගෙන ඉන්න ගොඩෝ වෙනකන් තව ටිකකින් එයි. ඉන්ටර්වල් එකෙන් පස්සේ කියලා හිතනවා. අන්තිමට නාට්‍ය කරනකම් ගොඩෝ වෙන්නේ නැහැ. ඒ ගොඩෝ කියන එක ඒක වෙන විකාර රූපී අර්ථයක් ඇතුළෙන් මතු කරනවා. එහම අපේ ජීවිතවල කවදාවත් එන්නේ නැති අරමුණු එහෙම තියෙනවා. මේ වෙන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් ඔය ප්‍රසන්න ජයකොඩිගේ සෙවනැලි සහ මිනිස්සු කියන නාට්‍ය අභූත රූපී රංග ශෛලියෙන් බිහි වෙච්ච ඉතා හොඳ නාට්‍යයක්, සම්මාන දිනෝ නාට්‍යයක් නේද? ඒ නාට්‍යයේ තියෙන ප්‍රධාන වශයෙන් චරිත දෙකයි. ඩුංගු සහ චුක්කි කියලා. සුවාන් පුරුෂයා සහ භාර්යාව. ඒගොල්ලෝ වයසට ගිහිල්ලා ඉන්නේ. ඒගොල්ලොන්ගේ සිද්දක තමයි ඩුංගුරා සහ චුක්කිනියා කියලා කියන්නේ. නාට්‍ය අවසාන වෙනකම් මේ දෙපැති දෙන මැහි දෙකක ඒ චරිත දෙක වාඩි වෙලා ඉන්නවා. ඒතකොට ඒ සිත සහ මේ අභ්‍යන්ත ඇතුළු සිත මතු පිට සිත සහ ඇතුළු සිත අතර තියෙන ඒ ගැටුම ඒ චරිතාශ්‍රයෙන් නිරූපණය කරලා තියෙනවා විකාර රූපී ශෛලිය. එතකොට ඒ ප්‍රසන්න ජයකොඩිගේ සංඛාරා චිත්‍රපටය ඔබ බැලුවා නේද? ඒ ඒකෙ කිසියම් තරමකට මේ ශෛලිය ඔහු භාවිත කරලා තියෙනවා. චිත්‍රපටය පටන් ගන්නකොට ආමුදුරු කෙනෙක් වඩිනවා මේ ඔය ඈත විහාරස්ථානයකට. ඒ ආමුදුරුන්ගේ පස්සෙන් යනවා ගිහියෙක්, කට්ටෙත් එක ගිහියෙක්. එතකොට ඒ ආමුදුරුන්ගේම සිත තමයි ඒ ගිහියා. එතකොට ඒ ගිහිල්ලා ආමුදුරුන්ගේ හිත තරුණියක් කෙරෙහි බැඳෙනවා. එතකොට චිත්‍රය අඳින එක අවසාන කරත් හාමුදුරුවන්ට පන්සල දාලා ඉන්න දුකයි. මොකද අර තරුණිය ගැන ඇති බැඳීම නිසා. පස්සේ අර ගිහියා ගිහි වෙසෙන් ඉන්න කෙනා ඒ චිත්‍ර පුරුටු ගන්නවා. හාමුදුරුවෝ තවදුරටත් කාලයක් නතර වෙලා ඒ චිත්‍ර ප්‍රතිසංස්කරණය කරනවා. ඊට පස්සේ අකාලේ අර තරුණිය රෝගයක් නිසා මරණයට පත් වෙනවා. හාමුදුරුවෝ යථාර්ථය අවබෝධ කරගන්නවා. එතකොට චිත්‍රපටය අවසාන වෙන්නේ අර ගහක අත්තකින් ලොකු වැවක් වගේ ජලාශයකට වතුර බිඳුවයි වැටෙන්නේ. හැබැයි ඒ බිඳුවෙන් අර ජලාශයෙම ලොකු ගැළඹීමක් ඇති කරනවා. දැන් මේවා සංකේත. එතකොට අර චරිත නිරූපණය කරපු විදිය භික්ෂුව සහ ඒ භික්ෂුවගේ සිත නිරූපණය කරන ගිහි චරිත මේ වගේ අවස්ථා. ඒත් ඒවා අපිට විකාර රූපී ශෛලියෙන් ගත්තු අවස්ථා හැටියට සලකන්න පුළුවන්. සංඛාර චිත්‍රපටිය බලන්න අන්තර්ජාලයේ තියෙන සමහර ලාවට. ඒ වගේම බර්ටෝල් බ්‍රෙක්ට්ගේ ඒ එපික් රංග ශෛලිය
මං කලිනුත් ඒ ගැන යම් හැඳින්වීමක් කරා. තදාත්ම විඝටන න්‍යාය සංස්කෘත නාට්‍යවල වගේ ආත්මීකරණය වීම වෙනුවට ඒ ආත්මීකරණය වීම ඛණ්ඩණය කරන ඔබ මේ බලන්නේ ඔබ මේ නරඹන්නේ නාට්‍යයක් මේ චරිත අවස්ථා සිදුවීම් එක්ක ආත්මීයව බැඳෙන්න එපා මේක නාට්‍යයක් හැටියට තේරුම් අරගෙන රස විඳින්න ඒ කාරණය කරන්නේ ඒ රඟ දක්වන අතරවාරයේ නළුනෙලියන් තමන්ගේ චරිත ස්වභාවයෙන් අත්දිලා සාමාන්‍ය පුද්ගලයෙකුට වේදිකාවේ හැසිරෙනවා සමායිලාට ප්‍රේක්ෂකයන්ට පෙනිපෙනී තමයි ඒ රංග වස්ත්‍ර අංග රචනා ඒ ආදී දේවල් සිද්ධ කරන්නේ ඒ තුලින් ප්‍රේක්ෂකය තේරුම් ගන්නවා මේක නාට්‍යයක් කියන්නේ ආත්මීයව බද්ධ වෙන්නේ නැහැ සංස්කෘත නාට්‍යවල වගේ ඒ ආත්මීකරණය වීම ඛණ්ඩණය කරනවා තදාත්ම විඝටන න්‍යාය කියලා බ්‍රෙක්ෂ ශෛලිය හඳුන්වන්නේ නිසා ඉතින් ඒ එපික් රංග ශෛලියෙන් කරපු ඔය හුණුවටේ නාට්‍ය ඔහුගේ ප්‍රසිද්ධම නාට්‍යයක් ඒ වගේම ඔහුගේ තවත් නාට්‍යයක් මෑත කාලික පස්මහ බැලුම් කියලා සම්පත් පෙරේරා කියන නාට්‍ය වේදිකා නිර්මාණය කළා ඒ වගේම යක්ෂාගමණය ගැලිලියෝ පුන්තිලා වගේ බොහෝ නාට්‍ය තියෙනවා එපික් රංග ශෛලියට අනුව බර්ටෝල් බ්‍රෙක්ට් හඳුන්වා දීපු රංග ශෛලියට අනුව ඔහු නිර්මාණය කරපු ඒ වගේම රංග ශෛලීන් ගණනාවක් මිශ්‍ර වෙච්ච නාට්‍ය සමහරකට තියෙන පුළුවන් දැන් ගුරුතරු වගේ නාට්‍යයක් ගත්තොත් ලෝක ධර්මීය ශෛලියේ නාට්‍ය ධර්මීය ශෛලියේ මේ විවිධ ලක්ෂණ එකිනෙකට මිශ්‍ර වෙච්ච අවස්ථා දක්ින්න පුළුවන් මේ වගේ මිශ්‍ර ශෛලීන් සමහරවිට තිබිය හැකි ශෛලියක් වීම නාට්‍ය කලාවේ විශේෂ කාරණයක් ඒ වගේම කතා වින්‍යාසය කතා වින්‍යාසයක් කියලා කියන්නේ ඕනෑම කතාවක පෙළ ගැස්මක් තියෙන ඕන කතාවක් කියන්නේ මුලක් මැදක් අගක් සහිත සිදුවීම් මාලාවක් එතකොට මේ නාට්‍යයක අපිට ඕන නම් අගින් පටන් අරන් මුලට යන්න පුළුවන් නැත්නම් මැද සිදුවීමකින් පටන් අරගෙන අතීතාවර්ජනයක් හැටියට කතාව ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් පොතේ ගුරු වගේ චරිතයක් යොදාගෙන අවස්ථා සිදුවීම් චරිත හඳුන්වා දෙන්න පුළුවන් වෙන නාඩගම් සම්ප්‍රදාය නැත්නම් මනමේ සිංහ බවු නාට්‍යවල වගේ එහෙම නැත්නම් පේමතු ජාසෝකෝ නාට්‍ය වගේ ගායක කණ්ඩායමක් සහ සූත්‍රධාර වගේ චරිත යොදාගෙන කතාව විකාශනය කරන්න පුළුවන්. මේ වගේ මොකක් හරි කතාව විකාශනය කරන ඉදිරියට ගලා යන මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ කතා වින්‍යාසය කියන්නේ නාට්‍යයක ඉතාමත්ම වැදගත් ලක්ෂණයක්. ඒ වගේම සජීවී බව. දැන් නාට්‍ය කලාව අනිකුත් ඒ ලිඛිත සාහිත්‍ය ආදියෙන් වෙනස් වෙන කාරණයක් තමයි නාට්‍ය කලාවේ තියෙන සජීවී බව. නවකතා කෙටි කතා වගේ නව ප්‍රබන්ධ සාහිත්‍ය ගත්තත් පද්‍ය ගත්තත් සමහරවිට ඒවා සජීවී නෙමෙයි ඒවා පරිකල්පනාත්මකව නිර්මාණකරුවෙකුගේ හිතේ ගොඩනැගිච්ච යම් කතා වස්තුවක් හෝ අවස්ථා සිදුවීම් චරිත මොන හරි වර්ණන ඒවා භාෂාව මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා ඒකට ඒවා කියෙව්වම අපි පරිකල්පනාත්මකව ඒ දේවල් මවා ගන්න ඒ කතාවේ අවස්ථා සිදුවීම් චරිත අපි පරිකල්පනාත්මකව මවා ගන්න නමුත් නාට්‍ය එහෙම නෙමෙයි නළුවෙලියන් යොදාගෙන සජීවීවම වේදිකාවේ රඟ දැක්වීම මගින් තමයි ප්‍රේක්ෂකයාට කතාවේ අවස්ථා සිදුවීම් චරිත නාට්‍යකරුවා සමීප කරවන්නේ. ඒක විශේෂ කාරණයක්. ඉතින් ඒ සජීවී වීම නිසාම වෙනත් කලාවන් වගේ රස විඳීම අපිට කල් දාන්න බෑ. නවකතාවක් බාගෙට කියවලා අහිංසක පස්සේ කියවන්න පුළුවන්. හැබැයි නාට්‍යයක් එහෙම බෑ. පෙන්නන වෙලාවේ අපි ඒකේ ඒ විදිහට අකණ්ඩව ඒ දර්ශන වාරයේ නරඹන්න වෙනවා. ඒ වගේම නිර්මාණකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් වැරදි අඩුපාඩු හදාගන්න බෑ සංස්කරණය කරන්න බෑ රියසල් එකකදී වැරදි හදාගන්න පුළුවන් නමුත් නාට්‍ය දර්ශනයේ අවස්ථාවේදී මොකක් හරි අතපසු වීමක් හේ මොනවත් අනිත් කලාවන් වගේ සංස්කරණය කරන්න ආයෙ හදන්න පුළුවන්කම ඒක විශේෂ කාරණා. ඒ වගේම දැන් නාට්‍ය කලාවේ අනිත් කලාවන් නැති විශේෂම කාරණයක් තමයි මේ නළුනිලියන් ලබන ප්‍රතිචාර ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ රසය මේ ඔක්කොම සජීවී නාට්‍ය අවසන් වෙන පස්සේ නළුලියන් ඇවිල්ලා මේ පව කරන තමගේ ආචාර්ය පළ කරනකොට ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂකයා අපුඩි ගහනවා නේද? එතකොට ඒ ඒ සජීවීව ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ විදිහට අනිත් කලාවන්හි ලබන්න පුළුවන් කමක් නැහැ. නිලිය චිත්‍රපටයෙන් ඒ රඟපෑම් වෙනුවෙන් සම්මානයක් ලැබලකොට අපුඩි ගහනවා. ඒක හරි. ප්‍රතිචාර ලැබුණා. හැබැයි ඒක චිත්‍රපටයේ රඟපාලා ඉවර වෙච්ච අවස්ථාවේ නෙමෙයි ඒක ලබන්නේ. නමුත් නාට්‍යයක එහෙම නෙමෙයි. රඟපාල ඉවර වෙච්ච වෙලාවේ තමයි නැවුම් ලෙසම මේ ප්‍රතිචාර විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක විශේෂ කාරණේ. ඒ සජීවී බව. ඒ වගේම නාට්‍ය කලාවේ තව විශේෂ කාරණයක් තමයි සාමූහික ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ නාට්‍යයක් තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර ලාවට මේ අපි කියන්නේ ඒකපාත්‍රහාර නාට්‍ය කියලා. ඒ කියන්නේ රඟපාන එක නළුවෙක් විතරක් වෙන්න බෑ. මොනොලොග්ස් කියලා කියන්නේ ඩයලොග්ස් කියන්නේ දෙබස්නේ. මොනොලොග්ස් කියන්නේ මේ
ඔය ලාස්ට් බස් එකේ කතාව වගේ රාජිත එක නළුවෙක් විතරක් යොදා ගන්නවා කෙටි නාට්‍ය. දැන් එහෙම ඒවා තියෙනවා. හැබැයි ඒ වගේ නාට්‍යයක් වුණත් විවිධ අත්දැකීම් කරන ලයිට් ලයිටින් නේද? ඒ විදුලි බුබුලු දල්වන එහෙමයි. සංගීත ආදී මොන හරි දේවල් කියනවා ඒ. තිරය පාවිච්චි වෙන නාට්‍යක නම් ඒ තිරය අරින්න හරි කෙනෙක් අවශ්‍යයි නේද? ඉතින් මේ විදිහට මේ තනියෙන් එක නළුවෙක් විතරක් ඉන්න නාට්‍යයක වුණත් තව අත්දැකීම් කරුවන් පිටසක් හරි ඕන. ඒ නිසා සාමූහික ක්‍රියාකාරීත්වයේ නාට්‍ය කලාවේ විශේෂ කාරණයක්. දැන් අපිට සාහිත්‍ය කෘතියක් නම් තනියෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ බල කරලා තනි තනියෙන් කියවන්න පුළුවන්. එහෙම බෑ නාට්‍යයක් කරන්න. නාට්‍යයක් කරන්න පිරිසක් එකතු වෙන්න ඕනේ. මුලින්ම පිටපත් රචකයෙක් නාට්‍ය ලියන කෙනෙක්. නිෂ්පාදකවරයෙක් සමහරවල් ලියපු කෙනා වෙන්න පුළුවන්. නැත්නම් විනින් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නාට්‍ය නිෂ්පාදනය කරන කෙනෙක් ඉන්නවා නිෂ්පාදකවරයෙක්. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන්න මුදල් යොදවන කෙනෙක් අර්ථපතියෙක් ඉන්න පුළුවන්. නේද? ඩිරෙක්ටර් සහ ප්‍රොඩියුසර් කියලා කියන්නේ මේ නාට්‍යවල නම් ගොඩක් දුරට එක්කෙනෙක් නමුත් ඒ දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය නැටුම් තියෙනවා නම් ඒ නැටුම් පුරුදු කරන අය සංගීතඥ නේද? ඒ වගේම වාද්‍ය ශිල්පීන් ගායකයෝ ඒ වගේම තාක්ෂණික අත්දව කරන්නේ ලයිටින් වගේ භාවිත කරන තව යාන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන එහෙම පිරිස අවශ්‍ය නම් ඒ අය. ඒ වගේම මේකප් අංග රචනා ශිල්පියෙක් වෙස්මෝස්තර රචකයෙක් කොස්ටියුම් නැත්නම් වෙස්මෝස්තර සකස් කරන කෙනෙක් සෙට් එක වේදිකා පස්තලයක් නිර්මාණය කරන කෙනෙක් නේද? ඔය වගේ නළු නිළියන් විවිධ අත්දව කරුවන් මේ හැම කෙනෙක්ගේම සේවය එක හා සමානව වැදගත් වෙනවා. දැන් තේ හදන මනුස්සයා වුණත් වෙලාවට තේ එක දෙන්න ඕන. එහෙම නැත්නම් ඊළඟ දර්ශනීයට නේද? හරියට සූදානම් වෙන්න බැරි වෙනවා. මේ රංග භාණ්ඩ එහාට මෙහාට අරන් යන අර කළු පාට ඇඳුම් ඇඳගෙන නේද? නළු නිළියන්ට ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන විදියට රංග භාණ්ඩ අරන් ගිහලා ලයිට් නිවලා ඊළඟ ලයිට් එක දාන වෙලාව වෙනකොට සෙට් මේ පසුතලය වෙනස් කරන අය ඒගොල්ලොත් තමන්ගේ කාර්ය හරියට කරන්න ඕනේ. නේද? සමහර වෙලාවට එක පොඩි කාරණයක් ඇති නාට්‍ය සමස්ත අර්ථය හා රසය විහිළුවක් බවට පත් වෙනවා. දැන් ඔය වෙල්ලස්සේ වෙඩිහඬ කියන නාට්‍යයක මම බල්ලා නැහැ. මට ওই සිද්ධිය කිව්වේ ඒ කාලේ මගේ නාට්‍ය ගුරුවරයෙක් වෙච්ච මේ රජිත් සිල්වා මහත්මයා. එතුමා අත්විඳපු එතුමා දන්නා යම් සිදුවීමක්. මේ වෙල්ලස්සේ වෙඩිහඬ කියන නාට්‍ය අවසානයේ තියෙනවා මේ මෙහෙම දර්ශනයක්. يعني සිංහල සොල්දාදුවේ පෘතුගීසි ඒ සිබලෙකුට වෙඩි තියලා මරණ එක. එතකොට දැන් මේ සිබල ඇවිල්ලා වෙඩි තියන වෙලාවේ ඒ වෙඩිල්ලට රචින්නයක් තමයි වේදිකාව පිටිපස්සේ ඉඳගෙන පත්තු කරන්නේ. හැබැයි මේ වෙලාවේ රචින්නි පත්තු වෙන්නේ නැහැ. මොකද ඒ කටයුත්ත බාර දීපු අත්උදව් කරුවා වේදිකාව පිටිපස්සේ ඉන්න මේ ප්‍රොම්ප්ට් කරපු ලස්සන ගැහණු ළමයෙක් එක්ක කතාවට වැටලා දැන් ප්‍රොම්ප්ට් කරනවා කියන්නේ කටේ ගුරා කියලා කියන්නේ يعني දෙබස් පෙළ මතක් කරලා දෙන්න. සමහරවිට නාට්‍ය පිටපතේ ඒ සංවාද මතක නැත්නම් සංවාද මතක් කරලා දෙනවා තිරේ දෙපැත්තේ ඉඳගෙන දෙන්නේ. ඒ තමන්ගේ තිරේ වේදිකාව හරි මැදට බෙදුවොත් ඒ එහා පැත්තට ගියාම එහා පැත්තේ ඉන්න ප්‍රොම්ප්ට් කරනවා මෙහා පැත්තට ආවහම මෙහා පැත්තේ කෙනා ප්‍රොම්ප්ට් කරනවා. ඒ කියන්නේ වේදිකාවේ දෙපැත්තේ තිරේ දෙපැත්තේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ පිටපත බලාගෙන පෙළ මතක් කරලා දෙන්නේ. ඉතින් නාට්‍ය දර්ශන වාර ගන්නවා රඟ දැක්වුවාම පෙළ මතක් කරන දෙයක් නැහැ. නළු නිළියන්ට හොඳට දෙබස් කටපාඩු. ඒකට ඒගොල්ලෝ මතකයෙන්ම රඟ දක්වනවා. දෙබස් කියනවා. ඒ නිසා පෙළ මතක් කරන්න ඕනේ නැති ඒ සමනේ ඔය වගේ වට ගන්නිය නාට්‍ය පුරුදු වෙන්නේ නැන ආධුනික නළු නිළියන් වගේ අයිති ඒ වගේ ලස්සන ගෑනු ළමයි තමයි ප්‍රොම් කරන් හිටියේ. අර රචින්න පත්තු කරන්නේ දුක් මිනිස්සයා මේ ළමයාත් එක්ක කතාවට වැටිලා මේ යාට ඒක අමතක වෙනවා. අර නළුවා දක්ෂයෙක්. එයා තව තව සංවාද දදා කියනවා මේ ඔබ හිතන්නේ පාද ගැලවිල යන්න පුළුවන් වෙයි කියලා සිංහල සෙම්පති වරුන්ගෙන් කියලා ඔහොම තව තව කියනවා. හැබැයි රචින්න පත්තු වෙන්නේ නැහැ. ඊළඟට එතුවක්ව මේ ගහගෙන පිස්තෝලේ හරි මොකක් හරි ගිනි අවි මේ ගහගෙන පිහිය ඇදලා ගන්නවා. උබලේ ආයුධ වලින් අපි උබලා විනාශ කරන්නේ නැහැ කියලා ඉවරලා පිහියෙන් අනින යනකොටම අරු කල්පය රචින්න පත්තු කරනවා. එතකොට ඒ නාට්‍ය සමස්ත අර්ථයම අර්ථය ආරසයම විහිළුවක් බවට පත් වෙනවා. මොකද ඒ නාට්‍ය කේන්ද්‍රීය සිදුවීම හාස්‍ය ඒක බිහිසුණු අවස්ථාවක් නමුත් මතුවෙන්නේ හාස්‍යයක්. එහෙම වෙන්න බෑ නාට්‍යයක හැමෝන්ටම තියෙන පොඩි කාර් මේ පොඩි චරිතයක් රඟපාන එකක් වෙන්න පුළුවන් නැත්නම් පොඩි සහායට හේතු වෙච්ච කාරණයක් වෙන්න පුළුවන් නේද? විශේෂ වේදිකාවේ විශේෂ ප්‍රයෝගයක් නැත්නම් තීරයේ හරිත වෙලාවට ආයෙන වහණික වෙන්න පුළුවන්. වේදිකාවේ ඒ අවශ්‍ය රංග භාණ්ඩ හාට මෙහාට ඒ මොන කාරණියුම ඒක හරිය විදිහටම කරන්න ඕනේ. එහෙම නැත්නම් සමස්ත නාට්‍යයේ අර්ථය හා රසය විහිළුවක් බවට පත් වෙන්න පුළුවන්. මේ සාමූහික ක්‍රියාකාරීත්වය නිසා පැටවෙන සාමූහික වගකීම හොඳින් තේරුම් ගැනීම වැදගත් වෙනවා හැම කෙනෙක්ම. එහෙම නැත්නම් ඒ නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ.
ඒ වගේම ප්‍රේක්ෂක සහභාගිත්වය. නාට්‍යයක් සාර්ථක වෙන්න නම් පිරිවරා ගන්නාලද ප්‍රේක්ෂක සමූහයක් සිටිය යුතු වෙනවා. නාට්‍ය ශාලාවේ දෙතුන් දෙනෙක් නම් ඉන්නේ. දැන් මම බලපු සමහර නාට්‍ය තියෙනවා. මට මතකයි ගාලුනගර ශාලාවේ පාරක් උතුරේ අරගලය කියලා මම නාට්‍යයක් බැලුවා. ඒ නාට්‍යය විජයරත්න වරකාගොඩ රත්නාවලී කැකුණවල වගේ ප්‍රවීණ ශිල්පීන් හිටියේ. හැබැයි මමත් එක්ක තුන් දෙනයි නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයෝ හිටියේ. තුන් දෙනයි නාට්‍ය බලන්න හිටියේ ඒ දර්ශන වාරේ. ඊට පස්සේ ওই ආමි කැම්ප් එකේ කට්ටියක් ගෙනල්ලා දැම්මා අඩුපාඩුව නිසා. ඉතින් කොහොම වුණත් ඒ 10-15 දෙනෙක් නම් නාට්‍ය බලන්න ඉන්නේ. නාට්‍ය ශිල්පීන් ජවයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි වේදිකාව පිරී ඉතිරි යන තරම් පිරිස එකතු වෙලා තමන්ගේ රංගනයට බාධාවක් කරන්නේ නැතුව සහර්ධ ලෙස ඒ නාට්‍ය රස විඳිනවා නම් ඒගොල්ලන්ට අමුතුම ජවයක් අමුතුම ශක්තියක් ඇති වෙනවා නාට්‍ය රංගනයට. ඒ නිසා නාට්‍යකරුවෙක් ලබන වාසනාවක් තමයි පිරිවරා ගන්නා ලද ප්‍රේක්ෂක සමූහයා කියලා කියන්නේ. ඔය වගේ ලක්ෂණ නාට්‍ය කලාවේ තියෙනවා. ඒ වගේම ඉතින් රස භාවයන් දැනවීම, සමාජීය නිරූපණය කිරීම, කලාවන් රාශියක් එකතු වීම, ඔය වගේ තව බොහෝ ලක්ෂණ නාට්‍ය කලාවේ තියෙනවා. නමුත් මම ප්‍රධානම ලක්ෂණ කීපයක් පිළිබඳව තමයි සාකච්ඡා කරේ. මම හිතනවා ඔබට නාට්‍ය කලාවේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව කිසියම් අදහසක් අවබෝධයක් ඇතිවන්නට ඇති කියලා.